හෙලෝ බොයිස් ඇන්ඩ් ගර්ල්ස් ඔන්න නැගතත් අලුත්ම අලුත් වීඩියෝ එකක ෂැඩෝ ආවිත් තියෙනවා ඉතින් ඔයිට කලින් වලට මතක ඇති මං එක්සූට් එක අපිට එන්න තියෙන අලුත්ම එක්සූට් එක ගැන වීඩියෝ කරන් ආවා ඒක ස්ප්‍රින්ග් එකේ මොනවද එන්නේ මේ හැම දෙම ගැන කලින් වීඩියෝ එකේදී අපි කතා කරා ඉතින් ඒකම දක්වපු පැතුලින් කාඩ් කරලා තියන්නම් එතනින් සම්පූර්ණ විස්තර වලට බලා ගන්න පුළුවන් ඒක අපි කතා නොකරපු ගොඩක් දේවල් ගැන අද වීඩියෝ එකෙන් කතා කරනවා ගොඩක් කට්ටිය ඒකට කමෙන්ට් කරලා තිබ්බා කවද්ද මේක රිලීස් වෙන්නේ මොකද්ද මේ දේවල් ගැන අහලා තිබ්බා ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්නනේ ඇත්තටම අපේ එන්න තියෙන එක්සූට් එකේ ඉවෙන්ට් එක වගේම අපිට ස්ප්‍රින් එක කවද්ද රිලීස් වෙන්නේ මේ දේවල් ගැන අද වීඩියෝ එකෙන් කතා කරනවා චැනල් අලුත් ගෑන පහල රතු පාට subscribe button එක click කරලා subscribe කරන වගේම වීඩියෝ එකක් දාපු ගමන් notification ගේන ගන්න bell icon එකත් click කරන්න එහෙනම් අපි ගිහින් බලමු අපේ xsuit එක කවද්ද එන්න තියෙන්නේ කියලා ඉතින් අපි කතා කරන්නේ අපේ xsuite ගැන අපි කලින් කතා කරා දිත් ඔයාලට මතක ඇති කිව්වා අපිට level 1 ඉන level 6ට යනකම් මේ stars 6ක් තියෙනවා එහෙම නැත්නම් level 6ක් අපිට මේ xsuite එකේදීත් බලා ගන්න පුළුවන් කියලා. ඉතින් ඔයාලා දන්නවා මේ වෙනකන් ආපු හැම xsuite එකම දැනට xsuite 3ක් ඇවිල්ලා තිනවා. මේ xsuite 3ේම ඔයාලට බලා ගන්න පුළුවන් වුණා xsuite release වෙන්න කලින් සතියක් වගේ තියලා සතිය දෙකක් වගේ ඇතුළතදී අපිට event එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ event එක බොහෝ විට අපිට මේ පාරත් ඒ විදිහටම බලා ගන්න පුළුවන් වෙයි. බොහෝ විට අපිට මේක එක්සූට රිලිස් ඩේට් එක විදිහට 12/24 එහෙම නැත්නම් නත්තල් දවසට කලින් දවස වගේ කියලා මේ කට්ටිය කියලා තියෙනවා මේ එක්සූට එක රිලිස් වෙනවා කියලා. ඉතින් මේක සාමාන්‍ය මාසයකට වගේ කාලයක් තියෙනවා අපි ඉස්සරට ඒක කතා කරනවා. අපි එක්සූට එකට ආවට පස්සේ අපිට මැක්ස් ලෙවල් එක්සූට එක නැත්නම් ස්ටාර් 6 එකේ එක්සූට එක අපිට මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. පොඩ්ඩක් අපිට පළවෙනි එක්සූට එකත් එක්ක පොඩ්ඩක් ලයින් කරලා ඒ වගේම ග්ලැසියර් ටයිප් කරලා අපිට මේ එක්සූට රිලිස් කරලා තියෙන ගතිය බලා ගන්න පුළුවන්. බොහෝ විට අපිට මේක ඉවෙන්ට් එකක් වෙයි. ඉතින් වල දන්න ඉවෙන්ට් එක කියන්නේ එක්සූට් එකේ ස්ප්‍රින් එක නෙමෙයි එක්සූට් එක අපේ ප්ලේයර්ස්ලට හඳුන්වලා දෙන එක තමයි අපිට මේකේ වෙන්නේ. ඉතින් මේකෙදී අපිට බොහෝ විට පුළුවන් වෙයි එක්සූට් එකේ තියෙන ඉමෝට් අනම්මනම් පොඩි පොඩි දේවල් ටිකක් අපිට ටයිම් පීරියඩ් එක සාමාන්‍ය දවසකට හෝ දවස් 3කට වගේ අපිට එක්ස්පීරියන්ස් කරන්න එහෙම නැත්නම් අපිට ඒ දේවල් ටික තියාගන්න පුළුවන් chance එකක් හම්බෙයි ටයිම් පීරියඩ් එකට මෙන්න මේ ඉවෙන්ට් එක ඇතුළේදී. ඉතින් කොහොමද අපේ එක්සූට් එක ලෙවල් 6 එක ගැන කතා කරද්දී ඇත්තටම ලස්සනයි. ඉතින් මට නම් එක්සූට් එක ප්‍රොඩක්ට් ග්‍රැසිය ටයිප් එකත් එක්කම අපේ පළවෙනි එක්සූට් එකේ තිබ්බ ගෝල් කලර් එක අරගෙන ඇවිල්ලා තියෙනවා අපේ මැක්ස් ලෙවල් එක්සූට් එකට. ඉතින් ගොඩක් අට තියෙන ප්‍රශ්න මේකේ හම්බෙන දේවල් වලින් අපිට කලින් තිබ්බ එක්සූට් ලෙවල් අප් කරන්න පුළුවන්ද කියලා අනිවාර්යෙන් පුළුවන්. ඒක මැටීරියල් ඉතින් සාමාන්‍ය විදිහට අපි කතා කරොත් සාමාන්‍ය අපි ගන්න එක්කදී හම්බෙන මැටීරියල් වලදී ඕන ගන්න එකක් අප්ග්‍රේඩ් කරන්න පුළුවන් වගේම එක්සූට් එකත් ඒ විදිහම තමයි. ඉතින් මේක අපි එකින් එකට හෙඩ් කවර් මේ ගොඩක් දේවල් ගැන වෙනම මේ කට්ටිය මේකේ එක්ස්ප්ලේන්ස් කරලා තිනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මේක ඩිසයින් වුණ හැටි මේ දේවල් මේ ඔයාලට කලනොත් ආපු එක්සූට් වලදී මේ විදිහටම තිබ්බලට මතක ඇති. මේ ඉවෙන්ට් එකේදී පුළුවන් තරම් මේ කට්ටිය ට්‍රයි කරන්නේ මේක කොහොමද ඩිසයින් වුනේ මේ වගේ දේවල් ටිකක් ප්ලේස් ලට කියලා දෙන්න. ඉතින් මේකේ ඩිසයින් වෙච්ච විදිය නැත්තම් මේකේ ස්කෙච් එක අපිට මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. හෙඩ් කවර් එක අපි ඉස්සරහටදී මේකේ එකින් එකට ඒ වගේම අපේ වෙස්ට් එකට මේ ගොඩක් දේවල් ගැන මේකේ කතා කරලා තියෙනවා. ඉතින් වෙස්ට් එකට ආවට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ විදිය තමයි ඩිසයින් වෙලා තියෙන්නේ. මේ වෙස්ට් එක තියෙන්නේ කොහොමද මේ විදියට මේ ලෙවල් 6 එක විතරයි පෙන්වන්නේ. මේකේ සාමාන්‍යයෙන් බේසික් ඇපියරන්ස් එකේදී මේ තරම් කලර්ෆුල් නැත්තම් මේ විදිහට ගන්න නිකන් තනි සුදු පාට අපිට තියෙන එක්සූට් එක තමා බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ විදිහේ කෑල්ලක් තියෙනවා මේක නම් හරියටම මොකක්ද කියන එක ගැන අයිඩියා ගන්න. ඒ වගේම තව තව කෑලි ගොඩක් තියෙනවා. ඉතින් මේකින් එක කෑල්ලෙන් කෑල්ල මම මේක එක්ස්ප්ලেইন කරන්න යන්නේ නැහැ. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මේක මොන විදිහටද මේක ඩිසයින් වෙලා තියෙන්නේ. මේක මොන විදිහට ස්කෙච් එක මේ කට්ටිය ඩිසයින් කරලා තියෙන්නේ මේ දේවල් ගැන. ඉතින් අපිට පොඩි අයිඩියා එකක් නැත්තම් මේ සම්පූර්ණ ඉවෙන්ට් එක ගැන තමයි අපිට මේක බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහ. ඉතින් අපි යන් මේ ඉවෙන්ට් පීරියඩ් එක නැත්තම් අපිට කොයි වගේ කාලයක් අපිට මේක බලා ගන්න පුළුවන් වේවිද කියලා. ඉතින් අපි එක්සූට් එක ගැන කතා කරද්දී 12/24 ඉඳන් 1/30 ජනවාරි මාසෙමත් එක්ක තව දවස් 6ක කාලයක් දීලා තියෙනවා. දෙසැම්බර් 6ක් 7ක් වගේ කාලය සාමාන්‍යයෙන් මාස එකමාරකට ආසන්න කාලයක් අපේ එක්සූට් එක කොහොමත් අපිට බලා ගන්න පුළුවන් වෙනවා මේ පාරෙන්න තියෙන 4 වෙනි එක්සූට් එකේදී. පොඩි කමෙන්ට් එකක් දාන්න පහල කමෙන්ට් සෙක්ෂන් එකේ. ඇත්තටම පළවෙනි එකද දෙවෙනි එකද තුන්වෙනි එකද නැත්නම් දැන් ආපු 4 වෙනි එක්සූට් එකද ඔයාලා වැඩිපුර කැමති වෙන්නේ කියලා. ඉතින් සාපේක්ෂව ගත්තාම අපේ පළවෙනි එක්සූට් එකයි දැන් ඇවිල්ලා
තියෙන හතරවෙනි එක්සූට් එකයි ගත්තාම පොඩි සමානකමක් අපිට බලා ගන්න පුළුවන් වුණා. කොච්චර කිව්වත් මම හිතන්නේ බොහෝ විට ගොඩක් කට්ටිය පළවෙනි එක්සූට් එකට කැමැත්තක් දක්වයි. ඉතින් අපි මේ අපේ එක්සූට් එකේ ස්ප්‍රින් එකට මම ස්ප්‍රින් එකේ ලොකු එක්ස්ප්ලেইন නම් මේකේ කරන්නේ නැහැ. මම කලින් මේකේ සම්පූර්ණයෙන්ම එක්ස්ප්ලেইন කරලා තියෙන දේවල් මේ හැමදේම ගැන කලින් කතා කරපු ඉඳන් මම මේකේ වැඩිපුර මේකේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් මේකේ ක්‍රෝබා එකට ඒ වගේම අපේ බෑක්පැක් එක ඒ වගේම බෑක්පැක් ඕනමන්ට් එක වගේ දේවල් ටික බලා ගන්න පුළුවන්. ඒ වගේම මිතික් අවුට්පිට් හතරක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා මේන්ලි මෙන්න මේ අපේ එන්ඩ තියෙන එක්සූට් එක ඇතුළේදී. මේ දේවල් ටික තමයි ඉතින් අපිට අලුතෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ අලුතෙන් ආපු නිවුස් ලීක් ගැන අපිට කතා කරන්න තියෙන්නේ. අපිට ඉතින් කොහොමත් මේ මාසේ 20 වෙනිදාට හෝ 21 වෙනිදාට අපිට ආර්ථික රිලීස් කරනවා M6 එකට අදාළව. බොහෝට 20 වෙනිදාට උදේ අපිට 7:00 ආර්ථික රිලීස් වෙයි කියලා හිතන. ඒ කියන්නේ 19 වෙනිදාට RP එක M5 එක ඉන් වෙන හින්දා අපිට M6 එක December 20 වෙනිදාට බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් මේ දේවල් එක්ක තමයි කොහොම හරි එන්න තියෙන්නේ. ගොඩක් කටි ප්‍රීමියම් ක්‍රියේට් ආවිලා තිබ්බා ටර්කි රීජන් එකට. ඒ වගේම තව රීජන් දෙක තුනකට අපිට ප්‍රීමියම් ක්‍රියේට් ආවෙනා. ඉතින් ඒවා ආවිල්ලා තිබ්බේ වෙනම ස්ප්‍රින් එකක් විදියට. ඉතින් ගොඩක් කටි අහලා තිබ්බා ඇයි මෙහෙම වුනේ කියලා. ඒක රීජන් එකේ කේස් එකක්. ඉතින් ඒක ගැන හිතන්නපා. මේ වගේ රීජන්ස් වලට එන්නේ එක ප්‍රීමියම් ක්‍රියේට් එකක් වෙයි බොහෝ වෙලෙ ඉස්සරහට යනකම්ම. ඒ කියන්නේ කවදා හරි දවසක මේ කට්ටිය වෙනස් කරනකම් අපිට මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් ඉතින් අද අපි කියන්නේ නම් ඔයාලා හැමෝටම බුදුසානයි. See you again next video. Goodbye guys. Jai Hind.